සිනසියලු මාධ්‍යවේදීන් අවසරයි විශේෂයෙන් මම හිතන්නේ කාලීන මාතෘකාව ඇවිල්ලා 2023 අයවැය දැන් මට නම් මේ අයවැය පොත දැක්කහම ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයා තමන්ගේ කලින් පුරුදු පුහුණු වෙච්ච ක්‍රමවේද වලින් කිසිසේත්ම බැහැර වෙලා නැහැ අවසානයේ විකිනීම පමණයි මම හිතන්නේ මේ අයවැය ඇතුලේ අපිට ගන්න දෙයක් තියෙනවා නම් කතා කරන්න දෙයක් තියෙනවා නම් කියන්නේ ඒක ගැන දීර්ඝ වශයෙන් කරුණු විග්‍රහ කරන්න පුළුවන් හැබැයි මම මුලින්ම මතක් කරන්නට ඕනේ ජනාධිපතිතුමා මේ අයවැය විග්‍රහ කරනකොට එතුමා පළමුවෙන්ම එතුමාගේ කතාව පටන් ගන්නෙ බණ්ඩාරනායකවරුන්ගේ කාලේ තමයි ජනප්‍රිය තීන්දු ගන්න ගිහිල්ලා ආර්ථිකය මේ තත්ත්වයට පත් උනේ කියලා. අපි බොහොම පැහැදිලිව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ මං හිතන්නේ මේ මේ මම නම් මේක හඳුන්වන්නේ අහිංදාස අයවැයක් කියලා. මේක අහුලගත් අයවැයක් එක මන්ත්‍රීවරුන්ගෙන් ඇමතිවරුන්ගෙන්. එහෙම අහුලගත් අයවැයක සාරාංශය තමයි මේක තියෙන්නේ. අපි බොහොම පැහැදිලිව එතුමාට කියන්නට ඕනේ බණ්ඩාරනායකවරුන් යටතේ තමයි අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය දියුණු වුණේ. එතුමා ඒ වගේම 77 ගණන් 77 න් පස්සෙත් ආර්ථික විග්‍රහයක් කරලා තියෙනවා. ඒකම සඳහන් කරලා තියෙනවා එතුමා හරියට අර පව් සමා කරගන්න ගියා වගේ 77 න් පටන් ගත්ත ආර්ථිකයේ යම් යම් දේවල් අපිට කරන්න බැරි වුණා කියලා එතුමාම එතුමායි කතාවදී පිළි අරගෙන තියෙනවා. ඒ නිසා බණ්ඩාරනායක කාලේ යුගයේ ඇතුලේ අපේ රටට හම්බුණු දේවල් පිළිබඳව ටයර් සංස්ථාව, වාහන සංස්ථාව, කඩදාසි කර්මාන්ත ශාලාව ඇතුළු තුනීලෑල් සංස්ථාව මේ වගේ රටේ නිෂ්පාදන ආර්ථිකයෙන් බැහැරවීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ අපේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ කියන එක අපි වර්තමාන ජනාධිපතිතුමාට මුදල් ඇමතිතුමාට බොහොම පැහැදිලිව මුලින්ම මතක් කරන්නට ඕනේ. මට තියෙන කනගාටුව තමයි අපේ සමහර ඇමතිගන් ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුත් ඒවට අපුඩි ගැහුවා. ඒවට අපුඩි ගැහුවා පාර්ලිමේන්තුව ඇතුළේ. ඒ නිසා ඒ වගේම මං හිතන්නේ මේ අයවැයේ බදු ගහනවා ඇරෙන්න වෙන කිසිම අලුත් දෙයක් මම නම් දකින්නේ නැහැ. බදු වලින් එපිට නිෂ්පාදන ආර්ථිකයක් කරා යන්නට පුළුවන් පරිසරයක් හදනවායි කියලා අපිට පේන්නේ නැහැ. මේකේ බොහොම භයානක ප්‍රශ්න කීපයක් මේ අයවැය ඇතුළේ තිබෙනවා. මම විශේෂයෙන්ම මේ කතාව පටන් ගන්නකොටම කිව්වේ පරණ පුරුදු රනිල්මයි ඉන්නේ කියලා. දැන් ඉඩම් බැහැර කිරීම පිළිබඳව